අදපි සාගච්ඡා කරන්න බලාපොරත්තු වෙන්නේ තර්කශාස්ත්‍ර අදාළ කරුණු මුල සිට ඔය දරුවන් දන්නවා තර්ක ශාස්ත්‍රය පළමුණන ප්‍රශ්ටපත්‍රයට බහුුවරණ ප්‍රශ්නය කියයක් ලැබෙනොත් පණහක් ලැබෙනවා. එ ප්‍රශ්නයක් සඳහා කොපමණ පිළිතුරු සංඛ්‍යාවක් දිරදිනො පහක් ඒ පිළිතුරු අතරින් නිවැරදි පිළිතුරු දෙකක් තියන්න පුළුවන් නමුත් ඔබ තෝරගත යුත්තේ වඩාත්ම නිවැරදි පිළිතුර ඒ ප්‍රශ්න පනහටම ඔය දරුවට ලැබෙන කාලය කොච්චරද පය දෙකක් තර පළමන ප්‍රශ්නපතරයට තර්කශාස්්‍රීයෙන් ප්‍රශ්නය විසි පහකුත් විද්‍යාත්මක ක්‍රමයෙන් ප්‍රශ්න විසි පහකුත් වශයෙන් ලැබෙන්නේ එතුර දෙවන ප්‍රශ්නපතරයට ඔක්කෝමම් ප්‍රශ්න කීයක් ලැබෙනවද ප්‍රශ්න දාහයක් ලැබෙනවා ප්‍රශ්න හය කොටස් දෙහකට බදල තියන්නේ. පලබන කොටසට ප්‍රශ්න කියයක් ලබෙනවද ප්‍රශ්න පහක් දෙවන කොටස ප්‍රශ්න පහක් පලමණ කොටසේ ප්‍රශ්න පහෙන් උත්තරලියන්න ඕන ප්‍රශ්න සංඛ්‍යාව කියල හ හතරයි. දෙවනකොස ප්‍රශ්න පහෙන් ත්තරලියන් ඕන සංක්‍යාව හතරයි. ඒගන ප්‍රශ්න දහය නොකම අටක් කරන්න ඕන. දෙවන ප්‍රශ්න පාතිරයට ලැබෙන කාලයගොච්චරද පැෑතු නක් ලැබෙනවා. එකොට මේ දෙමනි ප්‍රශ් පතරයේ ප්‍රශ්න ධයත් තර්කශාස්ත්‍රයෙන් මෙන්ම විද්‍යාත්ම ක්‍රමයෙනුත් ඉදිරිපත් වෙනවා. එසම තර්ක ශාස්ත්‍රීක කියන්නේ මොකක්ද කියලා දරුවෝ දන්නවා. අපි තර්ක ශාස්්‍රයක අදහස් කරන්නේ සප්‍රමාණ චින්තනයේ මූල ධර්ම පිළිබඳව හදාරණ විෂයකට. එහෙම නැත්තං නිවැරදි තර්කයක් නිවැරදි නොවන තරකයකින් වෙන් කරගන්නා ආකාරය හදාරණ විෂයයක් වශයෙන් ගන්න පුළුව. එහමත් නැත්නම් තර්කයක තාර්කික රූපය දෙස බැලීමෙන් එහි හරි වැරදි බලන ක්‍රමයක් වශයෙන් මේ තර්ක ශාස්ත්‍රය ගන්න පුළුවන්. ඉස්සර ඇඩිස්ටෝටල් ඉදිරිපත් කරපු තර්ක ශාත්‍රය පද්ධතිවලට වඩා දැන් අලුපත් තර්පද්ධ ඉදිරිපත් වෙලා තියනවා. නව විශණ දේශ අනුව රුක් තර්කණය තර්ක දවාර ආකයාත කලණය වගේ අලුත් කොටස් එකතු වෙලා තිබෙනවා. සන් මේ තර්ක ශාස්‍රයේ එක පැත්තක්. නීති විද්‍යියාවට සම්බන්ධ වෙනවා තවත් පැත්තක් පරිගණක විදියාවට සම්බන්ධ වෙනවා. හඟත් විෂයන්වල කරුණු තර්ක ශාත්‍රය තුළ තිබෙනවා. දේශපාන විද්‍යාවේ ඒ වගේ සමාජ විද්‍යාවේ දර්ශනයේ ආර්ථික විද්‍යාවේ, භෞතික විද්‍යාවේ, ජීවවිද්‍යාවේ රසායන විද්‍යාවේ ඒ හැම විෂයකම වගේ කරුණු මේ තර්ක ශාත්‍රයත තිබෙනවා. මොකද විද්‍යාත්මක ක්‍රමය ඉගෙන ගන්න කොට එවැනි විද්‍යියාවන් ගැනපිට හදාරන්න සිද්ධ වෙනවා. ඒ වගේම සත්‍ය චක්‍ර තර්ක ද්වාර වගේ දේවලල් ගෙන ගන්න කොට පරිගණක විද්‍යාවට සම්මධ දේවල් ගෙන ගන්න සිද්ධ වෙනවා. අපි මුලින්ම බලමු මේ තර්ක ශාස්‍රයේ මූලික සංකල්ප ගැන. එකක් තමයි පදය පදයක්කි අදහස් කරන්නේ කුමක් ද. පදයක්කි අදහස් කරන්නේ ප්‍රස්තුතියක වාචිය හෝ වාචකය ලෙස යෙදී තිබිය හැකි. තනි වචනයක් හෝ වචන සමූහයක්. තුරබි පදයක් කියන්නේ ප්‍රස්තුතියක වාචිය හෝ වාචකය ලෙස යෙදී තිබිය හැකි තනි වචනයක් හෝ වචන සමූහයක්. අංගසම්පූර්ණ ප්‍රස්තුතියක් ගත්තොත්. ඔය දරුවන්ට කියන්න පුළුවන්ද ඒ ප්‍රස්තුතිය ඔක්කොම කොටස් කියයක් තියනවද කියලා ප්‍රස්තුතියක සම්පූර්ණයම කොටස් කිය තිී නවද අංග කියක් තියනවද කොටස් හත රක්ති වෙනවා මොනෝදිය කොටස් අතර ප්‍රමාණලකුණ වාචය වාචකය ඇඳුම එතුවර වාචකයට කියන සමාන නවක් යන්න පුලුවන්ද පදා බිදයගෙලක